ඔයාට හින්දි භාෂාව සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් ඉතින් ඔන්න හිත හිත ඉන්න එපා. එක් මිනිටම අපේ ඉංග්‍රීසි ශබ්ද එකේ ඕනම වීඩියෝ එකට ගිහිල්ලා එහි තියෙන කමෙන්ට් සෙක්ෂන් එක හරහා ඔබගේ ගැටලු ලියලා අපිට එවන්න. එතකොට අපිට පුළුවන් ඔබගේ ගැටලුවට පිළිතුරු සපයන්න. එහෙනම් ඉතින් යාළුනේ අපි ඉක්මනටම ගිහිල්ලා බලමුකෝ අද අපි කාගේ ගැටලුව වලටද පිළිතුරු සපයන්න කියලා. අයිබෝන් මම ශෂි අපේ ඉංග්‍රීසි ශබ්දයකට ඔබ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. යාළුනේ ඔබ අපෙන් අහලා ඉවලා තියෙන හින්දි භාෂාව සම්බන්ධව ගැටලු වලටයි අපි මේ පිළිතුරු සපයන්නේ. මතක තියාගන්න මේ වීඩියෝ පාඩේ එක් අයෙකුගේ ප්‍රශ්නයකට විතරක් නෙවෙයි. මේ ප්‍රශ්න ඇත්තටම කියනවා ඔගොල්ලෝ හැමෝටම තියෙන්න පුළුවන්. එහෙනම් අපේ මේ වැදගත් වීඩියෝවත් සමග අවසානයේ දක්වා රැඳී ඉන්න. ඒ වගේම ඊට කලින් අපේ වීඩියෝකට ලයික් එකක් දාලා ගිහිල්ලා බලමු අද අපෙන් අහලා ඉවලා තියෙන ගැටලු මොනවද කියලා. ඔන්නිතින් යාළුනේ දැන් අපි අවධානය යොමු කරන්නේ සෙව්වන්දි රණසිංහ කියන යාළුවා අපෙන් අහලා ඉවලා තියෙන ගැටලුවට. ඇය කියනවා මම මොනව හරි කැමතියි කියලා අහද්දි එහෙම නැත්නම් කැමතියි කියලා කියන අවස්ථාවන්හිදී නේද මෑ වෙනුවට මුජේ භාවිතා කරන්න කියලා. ඉතින් ඔව් ඔබ කියන දේ නිවැරදි. ඔන්න මං ඒක තව පොඩ්ඩක් මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. පුංචි උදාහරණයක්. මම රොටි වලට කැමති. ඒක අපිට කියන්න පුළුවන් मुझे रोटी पसंद है केला मुझे रोटी पसंद है मुझे लस्सी पसंद है ये කියන්නේ මම ලස්සී වලට කැමති කියන එකයි मुझे लस्सी पसंद है ඔන්න මේ වාක්‍ය දෙකේම මම භාවිතා කරන්නේ मुझे කියනා වූ වචනයයි ඉතින් මෙහි වචනෙන් වචන පරිවර්තනය කරොත්ින් मुझे කියලා කියන්නේ මට කියන එක තමයි නමුත් මෙතනදී මම මට කියන අර්ථයෙන් නෙවෙයි මම ලස්සී වලට කැමති කියන අවර්ථයේ දීම සඳහා තමයි මුජේ කියන වචනේ භාවිත කරලා තියෙන්නේ. ඔන්න හිතන්නකෝ මේ මුජේ කියන වචනේ භාවිත කරන්න මම කැමති නැහැ. මට ඕනේ මෑ කියන වචනයම මේ අර්ථය දෙන්න භාවිත කරන්න. එහෙනම් අපි කොහොමද ඒක කියන්නේ? එතකොට අපිට ගලප ගන්න වෙන්නේ මෙන්න මේ විදිහටයි. මම රොටි කන්න කැමති. ඒක කියන්න වෙන්නේ मैं रोटी खाना चाहती हूँ क्या नुला में एक नंत तमाई ले विद्यर क्या ने मैं रोटी खाना चाहती हूँ ये क्या ने मम रोटी खाने कैमती क्या ने कई उन्हें मेथन दे मुझे रोटी खाना चाहती हूँ केल मुन्ने विद्यर के बाद क्या ने बे मेवनी वाक्य रटाव कभी अब इधर मैं क्या ना वो वचने मतमाई भाविता करने वेल्ले मैं रोटी खाना चाहती हूँ පෙරමලම එක්ක නම් මෑ රෝටි කන්න චාතා හු. ඔන්න ඉතින් ඊළඟ උදාහරණය. මෑ ලස්සී පීන චාති හු. මෑ ලස්සී පීන චාති හු. ඒ කියන්නේ මම ලස්සී බොන්න කැමතියි. ඉතින් මං ගෑනු ළමෙක් නිසා චාහති හු කියලා භාවිත කරලා තින්නේ. මෑ ලස්සී පීන චාති හු. පෙරමලම එක්ක නම් මෑ ලස්සී පීන චාතා හු කියලා කියන්න වෙන්නේ. ඉතින් එහෙනම් මතක තියාගන්න. මෑ ලස්සී පීන චාති හු. මෑ ලස්සී පීන චාතා හු කියන අර්ථයම තමයි මුජේ ලස්සී පසන්ද් හෑ කියන වාක්‍යෙට කියවෙන්නේ. එකම දේ තමයි මෙතනදී අපි භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් වාක්‍ය රටා දෙකක්. නමුත් අර්ථය එක හා සමානයි. ඔන්නිටින් අපෙන් ඊළඟට අහලා ඉවලා තියෙන ප්‍රශ්නය එක යාළුවෙක් අපෙන් මෙන්න මෙහෙම අහනවා. ඒක් දූජේකේ වාස්තේ මේක සිංහල තේරුම මොකද්ද? ප්ලීස් රිප්ලයි මී කියලා ඔන්න අපිට කියලා ඉවලා තිනවා. ඉතින් ඩී සිල්වා කියලා යාළුවෙක්. ඉතින් මොකද්ද මේ ඒක් දූජේකේ වාස්තේ කියලා කියන්නේ? ඔන්න එහෙනම් යාළුවනේ මතක තියාගන්න. ඒක් දූජේකේ වාස්තේ එහෙම නැත්නම් ඒක් දූජේකේ වාස්තේ කියන එකෙන් අපි කියන්නේ ඒක් දූස්රේ කේ ලියේ කියන එකම තමයි. ඉතින් එක් දූස්රේ කේ ලියේ කියන එකේ අර්ථය වෙන්නේ එකිනෙකා වෙනුවෙන් කියන එකයි. එක් දූස්රේ කේ ලියේ කියලා කියන්නේ අපිට සඳහා වෙනුවෙන් කියනව වූ අර්ථය ගන්න පුළුවන්. එතකොට එක් දූස්රේ කේ ලියේ කියලා කියනකොට අපිට එහි අර්ථය ගන්න වෙන්නේ එකිනෙකා වෙනුවෙන් කියන එකම තමයි. ඉතින් ඒකම තමයි සමහර විට මේ මොකක් හරි හින්දි ගීතයක එහෙම නැත්නම් හින්දි චිත්‍රපටයකදී ඇයට ඇහුණු කොටසක් වෙන්නේ ති. එක් දූජේ කේ ලියේ කියලත් මේ ඇය අපෙන් අහලා ඉවලා තියෙන්නේ එකිනෙකා වෙනුවෙන් කියනව වූ අර්ථයම තමයි.
विश्वास ඉතාමත්ම වැදගත් වීඩියෝ එකකින් නැවත වතාවක් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.